අයිබෝවන් සුබ දසනක් අද මේ මාසේ 20 වෙනිදා බ්‍රහස්පතින්දා සුබුරුදු විදිහට අපි සූදානම් විදේශ තුරතුරු කාලීන තුරතුරු විශ්ලේෂණයට හැමදාම වගේ මේ තුරතුරු විශ්ලේෂණ අවසානයේ නැත්නම් වැඩසටහන අවසානයේදී ඔබට හිතෙනවා ඇති අපි නිතර කතා කරන පුවත් සම්බන්ධයෙන් තුරතුරුත් අද දවසේදී කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි දෛනිකව අපිට කතා කරන්න සිදු වෙලා තිබෙන කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ලෝකෙින් වාර්තාවන පුවත් පිළිබඳව අවධානය යොමු කිරීමේදී දවසින් දවස මොහොතින් මොහොත කොයිතරම්නම් අලුත් තුරතුරු නැත්තම් යාවත් කාලින උණු තුරතුරු ඔබට දැනගන්න අවස්ථාවක් මේ සිවුදෙස වැඩසටහනේ තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ තුරතුරු දැනගන්න නැත්තම් වැඩසටහන අවසානයේදී ඔබට හිතෙනවා ඇති මේ පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඒ පිළිබඳව දැනගන්නට උනන්දුවක් දක්වීම වගේම සමහර කාරණා දැනගෙන සිටීම කොයිතරම්ම වැදගත් රසවත්ද කියලා. ඉතින් කල් වේලා නොයවාම අපි ඒ තුරතුරු විශ්ලේෂණයට දැන් අවස්ථාව උදා කරගමු. අද තුරතුරු විශ්ලේෂණය සඳහා සිවුදෙස මැදිරියේ ඉන්නවා ප්‍රවීණ විදේශ පිට විචාරක මාධ්‍යවේදී විජේදසා නායක. අයිබෝන ඔබට සුබදස්සනක්. ඉතින් සුපුරුදු විදියට මෙලකට සූදානම් වෙන්නේ කොමකටද කියලා ඔබ දන්නවා. දවසේ තුරතුරු පෙළ ගැස්ම බලන්න. පළමු අවධානය කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයේ නවතම තොරතුරු පිළිබඳව දැන් එතරම්ව වඩාත් උනන්දු වෙන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් දැනගන්න කියලා අපි දන්නවා. ඉන්දියාවේ තත්ත්වය වගේම එන්නත්කරණය සම්බන්ධයෙන් දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට එන්නත්කරණය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී වර්තමානයේදී ඇතැම් රටවලට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අන්තර්ජාතික සංවිධාන නැත්නම් වැදගත් වෙන ගෝලීය සංවිධාන කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ කියන කාරණය ගැන අපි දැනගන්න කැමතියි. ඔව් සංජීවනි, දැන් මේ වෙනකොට අපි දන්නවා මේ ලෝකේ පුරා මිලියන 165ක පිරිසක් මේ කොරෝනා වෛරසය ආසාදිත ලක් වෙලා තිබෙනවා. මේ මරණයට පත් වුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 3.4ක්. මේක ඇත්තටම ගෝලීය අර්බුදයක්. නමුත් අපි බැලුවොත් එහෙම මේ අර්බුදයට ලබා දෙන විසඳුමේදී බොහෝ දුරට අපි දකිනවා මේ ලෝකයේ විශාල විෂමතාවක් පවතිනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ අප්‍රිකානු මහද්වීපයේ ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් 50කට වැඩි රටවල් සංඛ්‍යාවක් තිබෙන මහද්වීපයක් මේ වෙනකොට ගෝලීය වශයෙන් මේ එන්නත් කරන වැඩපිළිවෙල යටතේ අප්‍රිකානු කලාපයේ ජනතාවට ලබා දීලා තිබෙන එන්නත් ප්‍රමාණයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 2%. මේ නිසා තමයි මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමාජික රටවල් 15කින් සමන්විත ලෝකයේ බලවත් රටවල් 5ක් ඔය මහා බලවතුන් හැටියට මේ හඳුන්වන රටවල් 5 නියෝජනය තිබෙන මේ ආයතන ඊයේ දිනේ විශේෂ හමුවක් පැවැත්තුවා. මේ හමුවේදී විශේෂ අවධානය යොමු වුණ කාරණයක් තමයි මේ අප්‍රිකානු කලාපයට මේ නිසි ලෙස එන්නත් කරන වැඩපිළිවෙලක් හඳුන්වා දීම. මොකද මේ අප්‍රිකානු කලාපයේ යම් විදිහකින් මේ අර ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩපිළිවෙලට අප්‍රිකානු කලාපය ඇතුළත් කර නොගත හොත් මේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද අප්‍රිකානු කලාපය තුළ ඇති වෙලා මේක ලෝකේ පුරා විශාල ව්‍යාධියක් හැටියට තවදුරටත් ව්‍යාප්ති වීමේ අවදානමක් තිබෙනවා. රටවල් විදිහට රෝගය තුරන් කිරීම නෙවෙයි ගෝලීය වශයෙන් තුරන් කිරීම වැදගත් වෙන්නේ. ඇත්තටම දැන් අපි දැන් ඔය මේ පහුගිය වසර දශක 3ක 4ක පමණ කාලය තුල අපිට මේ ඔය ගෝලීයකරණය කියන මේ යෙදුම අර පුතුල විදිහට ලෝකේ භාවිත වෙලා තිබෙනවා. මේ ගෝලීයකරණය කියන ක්‍රියාවලියේ මේ පොදුවේ ගත්තොත් මේකේ අර්ථය තමයි සංජීවනී මේ ස්ත්‍රී පුරුෂ කලාප පන්ති බෙහෙදෙන් තොරව ලෝකයේ සැමටම සාධාරණ ඉටුවන සමගියම ජීවන තත්ත්ව උසස් කරන වැඩපිළිවෙලක් ගෝලීයකරණය කියලා කියන්නේ ග්ලෝබලයිසේෂන් කියලා කියන්නේ. ඉතින් අපි අර නිතර දක්වන උදාහරණේ ඔය මහාචාර්ය නෝම් චොම්ස්කි ලෝකයේ ඉන්න අග්‍රගණ්‍ය විද්වතෙක්. ඔහු අර ලින්ග්විස්ට් කෙනෙක්, වාග් විද්‍යාඥයෙක්. ඔහු තමයි මේ නූතන වාග් විද්‍යාවේ පියා හැටියට සැලකෙන්නේ, මේ ෆාදර් ඔෆ් ද මොඩර්න් ලින්ග්විස්ටික්ස් කියලා හඳුන්වන්නේ. චොම්ස්කි මේ අපි මේ නිතර සිවුදේශයේ උපුටා දක්වලා තිනා චොම්ස්කි කියනවා මේ this is not globalization, this is westernization or americanization. මේක ඇමරිකානුකරණයක්, බටහිරකරණයක්. ඇත්තටම චොම්ස්කි මේ ප්‍රකාශය කළේ මීට අවුරුදු 10කට විතර කලින්. මේක අස්පනා පිට අපිට ඔප්පු වෙමින් පවතිනවා. මේ කෝ අපි අද දකින්නේ මේ ගෝලීයකරණය පිළිබඳව අපිට උගන්වපු කියලා දීපු ගෝලීයකරණය වෙනුවෙන්, මේ බටහිර ගෝලීයකරණය වෙනුවෙන් අපි වගේ රටවල පිණී සිටපු කණ්ඩායම් බොහෝ දුරට උදාහරණයක් ඇටියට අපි වගේ රටවල මේ පාලන තන්ත්‍රවල තියෙන අඩුපාඩු හුවා දක්වමින් ඔවුන් හැම විටම පරමාදර්ශීව ගත්තේ මේ බටහිර රටවල්. බොහොම සාධාරණ සමාජ ක්‍රමයක ඒ රටවල පවතිනවා. ඒ රටවල් පරහිතකාමීව නිස්සරණාධ්‍යාශයෙන් වෙනත් රටවලට උදව් කරනවා. ඔය චින්තන පර්ෂද තිංක් ටෑන්ක්ස් කියලා හඳුන්වන සමහරට මේ සරසවි පද්ධතිය තුළ ඉන්න ඇතැම් විද්වතුන් මන් දැන් දැන් ඔවුන් හොයාගන්නටවත් නෑ. අද වෙනකොට අපි තියෙන තත්ත්වය ගත්තොත් එහෙම අප්‍රිකානු කලාපයේ විශාල වශයෙන් මේ
ජනතාවට එන්නත්කරණය හා සම්බන්ධ ඉතාම දැඩි අඩුපාඩුවක් පවතිනවා. මේ නිසා තමයි මේ ආරක්ෂක මණ්ඩල නියෝජනය ඉතා වැදගත්. මේකේ මේ මම උපුටා දක්වන්නම්. මේක කියනවා equitable access to quality, safe, efficacious and affordable COVID-19 diagnostics, therapeutics, medicines and vaccinations to all. කියන්නේ COVID-19 මේ රෝගය විනිශ්චය, ඊට ප්‍රතිකාර ලබා දීම, ඊට අවශ්‍ය ඖෂධ ලබා දීම සහ එන්නත්කරණය හා සම්බන්ධ ගුණාත්මක වශයෙන් උසස්, ආරක්ෂිත, කාර්යක්ෂම සහ affordable කියන්නේ මේ පහසුවෙන් මිලදී ගත හැකි ප්‍රවේශයක් සැමට ලබා දීමේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවධාරණය කරන අතර විශේෂම ඉල්ලීමක් කරනවා මේ සංවර්ධිත රටවලින් මේ අප්‍රිකානු රටවලට තමන් සතුව තිබෙන එන්නත් වලින් කිසියම් ප්‍රමාණයක් ලබා දෙන්නට කියලා අපි දන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙලක් තිබෙනවා මේ ACT කියලා accelerator program එකක් ඒක වගේම මේ තව COVAX කියලා පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් තිබෙනවා ඒ තමයි ලෝකයේ දිනිඳු රටවලට එන්නත් මිලදීගෙන ලබා දීමේ වැඩපිළිවෙලක් ඉතින් මේ වැඩපිළිවෙලට ඇත්තටම ගත්තොත් එහෙම මේ බොහෝ රටවල් තවමත් ඇතුළත් කරගෙන නැහැ මේ අතර COVID සංඛ්‍යා ලේඛන දිහාවට හැරුණොත් එහෙම බ්‍රසීලයේ ගත වුණු පැය 24ක කාල සීමාව තුළ අතිරේක වශයෙන් රෝගීන් 79219 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ගත්තොත් එහෙම මේ 2641ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් දැන් අපි දන්නවා මේ කොවිඩ් සංඛ්‍යා ලේඛන දිහා බැලුවට පස්සේ මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. ඊට පස්සේ ඉන්දියාව දැන් දෙවෙනි තැනට වෙලා බ්‍රසීලයේ තුන්වෙනි තැනට ඊළඟට ප්‍රංශය හතරවෙනි තැන. හැබැයි බොහෝ විට අපි දකිනවා මේ ඔය බටහිර රටවල ජනතාව විශාල වශයෙන් මේ එන්නත් කරන වැඩපිළිවෙලට ඇතුළත් කරගන්න අතර ලෝකේ වෙනත් කලාපවල තත්ත්වය තවමත් ඉතාම අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ. දැන් බ්‍රසීලයේ වසංගතය ආරම්භ වුණාට පස්සේ මේ දක්වා රෝගීන් මිලියන 15.8ක පිරිසක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේ මිල වශයෙන් ගත්තොත් මරණ සංඛ්‍යාව 441691ක් බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව. ඒ අතර බ්‍රිතාන්‍ය දැන් බලාපොරොත්තු වෙනවා මේ වයස අවුරුදු 20 අවධියේ පසුවන මේ රටේ තරුණ කොටස් වලට ලබන මාසයේ මුල සතියේ සිට එන්නත් ලබා දෙන්නට ජූනි මාසයේ වෙන විට අවුරුදු 18 වයසේ පසුවන සියලු ජනතාවට එන්නත් ලබා දීමට බ්‍රිතාන්‍ය අපේක්ෂා කරනවා. ඒ අතරම මෙක්සිකෝව මේ වෙන විට මේ අර පසංගත තත්ත්ව ක්‍රමක්‍රමෙන් නිමාවන අතර මේ රටේ පාසල් යළි ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ජූනි මාසයේ 7 වෙනිදා වෙන විට මෙක්සිකෝ බලාපොරොත්තු වෙනවා මිලියන 1.5ක පාසල් ළමුන් ආපසු පාසල් කරා රැගෙන ඒමට. ඒ අතර ඉන්දුනීෂියාවෙන් වාර්තා වෙනවා මේ ඉන්දියාවේ හමුවන නව ප්‍රභේදය මේ වෙන විට මේ සිම්බාබ්වේ රාජ්‍ය දක්වා ගමන් කරලා තිබෙනවා. මේ අපි බැලුවොත් මේ වසංගතයේ ඇත්තටම ගත්තොත් මේ ඔය බටහිර රටවල මේ ඔය නව ලිබරල්වාදී ආර්ථිකය යටතේ අර ඔවුන් නිතර කියන දක් තමයි මේ ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් කියලා. ඔය මේ සමාගම් ගෝලීයකරණ යටතේ මේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා කිව්වට ඇත්තටම ගත්තොත් එහෙම අද සැබවින්ම ගෝලීයකරණයට ලක් වෙලා තිබෙන මේ වසංගතය මේ ආර්ථික ප්‍රතිලාභ නෙමෙයි. ඒ අතර චීනේ දිහාවට හැරුණොත් එහෙම චීනේ මේක කියන්නේ මේ වැක්සින් ඩිප්ලොමසි කියලා. චීනය ලෝකේ පුරා මේ වන විට මිලියන 700ක මාත්‍රා ප්‍රමාණයක් ලෝකේ පුරා බෙදා හරින අතර ඇමරිකා එක්සත් ජනපදයේ මේ දක්වා බෙදා හැරලා තිබෙන්නේ මිලියන 3ක්. චීනේ මිලියන 700ක්, ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 7ක්. විශේෂයෙන්ම චීනය මේ ලෝකේ මේ වසංගතයේ බලපෑමට ලක්වුණු රටවලට උපකාර පිණිස බොහොම මේ පරාර්ථකාමීව උදව් කිරීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. රටේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මේ එන්නත. ඒ අතර බැලුවොත් එහෙම මේ දැන් නොවැම්බර් මාසේ 2021 කරපු අධ්‍යයනයකට අනුව මේ COVID-19 එන්නත් බිලියන 7.48ක් ලබා දීමට මේ බටහිර රටවල් කැප වුණාට තවමත් ලෝක ජනගහනයෙන් 14% මේ
එන්නත් කෙනට ලක් වෙලා තිබෙන්නේ. මේන් බහුතරයක් අති බහුතරයක් ඉන්නේ ඉහළ ආදායම් ලබන රටවල. මේ වසරේ පෙබරවාරි මාසයේ අග වෙනකොට මේ එන්නත් කරන වැඩපිළිවෙලට ලක්ුණු රටවලින් තුනෙන් එකක් ඇමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානී කියන රටවල් දෙකට පමණයි ලබා දීලා තිබෙන්නේ. විශේෂයෙන්ම වැඩි මේ රටවල් දෙකට විශාල බලපෑමක් එල්ල වුණු බව අපි අමතක නොකර යුතුයි. ඒ අතර චීනයේ ලෝකේ පුරා රටවල් 90කට එන්නත් මිලියන 700කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොක්ස් වැඩපිළිවෙල යටතේ දැන් මේ වන විට මේ චීනයේ එන්නත් ලබා දීම වැඩි වෙලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම අපි දන්නවා මේ ලෝකේ ඉතාම විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වෙන චීනය තමන්ගේ එන්නත් අපනයනය නතර කරාට පස්සේ මොකද චීන මේ ඉන්දියාව ගත්තොත් එහෙම මේ ඔබ ඇහුවා ඉන්දියාව ගැන දැන් 350,000 මේ දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව දැන් 350,000 වාර්තාව බිඳලා තිබෙනවා. ඉතින් දැන් උදව්වට ඉදිරිපත් වෙලා තිබෙන චීනය චීනයේ මේ වෙන විට එක පැත්තකින් දකුණු ආසියාවට අග්‍රදිග ආසියාතික රටවලට බොහෝ විට එක්ක විකුණනවා නැත්නම් අනෙක් අතට ප්‍රධාන හැටියට පරිත්‍යාග කරනවා. මේක මේ චීනයේ වැක්සින් ඩිප්ලොමසිය එක මේ එන්නත්තා පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික භාවය සාර්ථක වෙන බවක් අපිට දකින්නට පුළුවන්. ඔය මේ අග්නි ආසියාවේ කාම්බෝජය ගත්තොත් එම් මේ ඉතාම සාර්ථක මේ එන්නත් කරන වැඩපිළිවෙලක් දියත් කරනවා. ඔය සිනෝෆාම් කියන එන්නත චීනෙන් මේ වෙන විට මිලියන 1.7ක ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ මාසේ 7 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිනෝෆාම් එන්නත අනුමත කරා. මේක ආරක්ෂිතයි, මේක විශ්වාසවන්තයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දීලා තිබෙනවා. ඒ අනුව තමයි කොවැක්ස් වැඩපිළිවෙලට මේ සිනෝෆාම් එන්නත ඇතුළත් කරලා තිබෙන්නේ. ඉතින් ඔය අපේ රටේ ජනතාවට මොන එන්නතද හොඳ කියන එක ගැන ප්‍රශ්න තිබෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙන විට සිනෝෆාම් එන්නත අනුමත කරලා තිබෙනවා. ඉතින් අර පොඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි අර හිතනවා බටහිරින් එන ඔක්කොම හොඳයි කියලා. අර මේ ඉංග්‍රීසි නම් වලට කට්ටිය කැමතියි, මොඩර්නා, ෆයිසර්, බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන් ජොන්සන් කිව්වට පස්සේ නමේ තියෙන නම නෙවෙයි ඇත්තටම මේ අපි දන්නේ. ඉතින් අපි වෛද්‍යවරු නෙවෙයි, විශේෂඥ නෙවෙයි. කොහොම වුණත් කොක්ස් වැඩපිළිවෙල යටතේ චීනය මේ වන විට ලෝකේ පුරා මේ එන්නත් රාජතාන්ත්‍රික භාවය ප්‍රචලිත කරමින් සිටිනවා. ඉතින් මේක එක පැත්තකින් මේක දේශපාලන කාරණයක්. මොකද බටහිර බලවත් රටවල් මේ අඩියක් පස්සට තියෙනකොට චීනය අඩි දෙකක් ඉස්සරහට තියලා තියෙනවා. ඔබ මුලින් සඳහන් කළා දැන් මේ එන්නත් බෙදාහැරීම කියන ක්‍රියාවලිය ලෝකේ පුරා හරියාකාරව සිද්ධ වෙන්න ඕන කියලා. එන්නත් බෙදාහැරීම ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්න නම් එන්නත් නිෂ්පාදනය කියන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්න ඕන. ඒ සඳහා ඒ රටවල් වලට නැත්නම් එන්නත් නිෂ්පාදනය කරන ප්‍රමුඛ රටවල් තියෙනවා. ඒ රටවල් වලට අන්තර්ජාතික ප්‍රජාවගෙන් පවා ලැබෙන්න ඕනේ සහයෝගය හරියාකාරව ලැබෙන්න ඕනේ. දැන් විශේෂයෙන් රුසියාව කියලා කියන්නේ වෙන හොඳ රටක් එන්නත් නිෂ්පාදනය තෙන් ගත්තාම නමුත් වර්තමාන වෙනකොට උන්ට තියෙන මොන වගේ ප්‍රශ්නයක්ද? දැන් ඇත්තටම දැන් එන්නත් වලට මේ අපි දන්නවා මේ විවිධාකාරයේ ලේබල් ගන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් බොහෝ විට මේ ඔය දැන් ඔය ගොඩාක් වෙලාවට අපි මේ මාධ්‍ය කරුවන් හැටියට අපි දකිනවා මේ බොහෝ කාරණා සමාජ කියන සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තිවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල එන ගොඩක් ප්‍රවෘත්ති වල තිබෙනවා. ඒවා කියනවා මේ ෆෝල්ස් හුඩ් කියලා, වැරදි මත සමාජගත කරනවා, ෆේක් නිවුස් කියලා කියන ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරනවා, හාෆ් ට්‍රුත් කියලා කියන අර්ධ සත්‍ය, අනෙක් අතට විශේෂම කාර්යයක් ප්‍රොපගැන්ඩා කියන එක. හොඳයි, අපි මේ කාරණාව ගැන තවතරතුර කතා කරමු. ඊට කලින් වෙලා බලලිමු. Let's grow coffee pro. සතටින් සිටින්නයි සතටින් වැඩින්නයි. From Nestle. ඔය ප්‍රොපගැන්ඩා කියන එක මේක සම්ප්‍රචාරණය කියන එක මේ ලෝකේ ප්‍රචලිත කරන්න මුල් වෙච්ච පුද්ගලෙක් තමයි අපි ජෝන් ඩොයිලි. අපේ රටේ නම් ඔය අපේ රාජ්‍යත්වයයි ජනතාව අතර මේ ඇති වෙච්ච බිඳීම මේ මේ බැඳීම බිඳපු පුද්ගලයා මහාචාර්ය ගන්නත් ඔබේ සේකරගේ අලුත් පොතේ තියෙනවා මේ පිළිබඳ. මේ අපේ හිතවත් තිස්ස මේක පරිවර්තනය කළ තියෙනවා. මේ ඔය ජෝන් ඩොයිලිට පස්සේ ඔය බටහිර මේ සම්ප්‍රචාරණය කියන මේ ව්‍යාපෘතියට අතගහපු පුද්ගලයා තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඇමරිකානු ජාතික බෑනා මේ එඩ්වඩ් බානෙස්. එඩ්වඩ් බානෙස් 1928 පොතක් ලිව්වා මේ 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 ප්‍රොපගැන්ඩා කියලා. මේ ප්‍රොපගැන්ඩා කියන පොතෙන් ඔහු මේ ඔය සම්ප්‍රචාරණය කියන විෂයක්ෂේත්‍රයේ ලෝකයට හඳුන්ලා දුන්නේ. ඇත්තටම බානෙස් පටන් ගත්තදී අද වෙනකන් මොකද ඔහු ඇත්තටම ඔය
ලෝක යුද්ධයේදී යුද්ධයට යන්න අකමැති වෙච්ච ඇමරිකානුවන් පොළඹවන්නට ඔහු සම්ප්‍රජාන ව්‍යාපෘතියක් දියත් කළා. පස්සේ කාලෙක ඔහු ඔය මේ දුම්කොළ සමාගම් ඔහු මිලේට ගත්තා. ඔය ටෝචස් ඔෆ් ෆ්‍රීඩම් කියලා මේ කාන්තාවන්ට සිගරට් උරන්න පුරුදු කළා. අපේ රටෙත් ඔය බීඩි ප්‍රචලිත කරනකොට අපි දැක්කා ගොඩක් වෙලාවට ඔය මේ ඇඩ්ස් වල තියෙන කාන්තාවෝ බීඩි බොනවා. ඔය ඒ වගේම 1957 ඔය මේ යුනයිටඩ් ෆුඩ් කම්පැනි එක ගෝතමාලාවේ අපේ මේ ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරපු අවස්ථාවෙත් එඩ්වඩ් බානිස් තමයි උදව් කරේ. අද වෙන විට මේ ප්‍රොපගැන්ඩා කියන එක ඇත්තට මේක කලාවක්. දැන් රුසියාවේ චීනයේ නිෂ්පාදිත එන්නත් බාල වර්ගයේ ප්‍රමිතියකින් තොර සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිතයි කියන මතයක් සමාජගත කරනවා. දැන් රුසියාව මේ වෙන විට ඍජුවම යුරෝපා සංගමයට චෝදනා කරනවා මේ ස්පුට්නික් එන්නත ඉතාම සාර්ථක එන්නත. මේකේ තියෙන මේ අර එෆිකසි එක මේකේ තිබෙන කාර්යක්ෂම භාවය සෞඛ්‍ය බලධාරීන් මේ වෙන විට 90 ගණනක් මේක මේ අනුමත කරලා තිබෙනවා. හැබැයි සමන විශ්වාසයක් තියෙනවා අර මේ ස්පුට්නික් 5 කියන එන්නත අනාරක්ෂිතයි කියන එක. දැන් රුසියාව චෝදනා කරනවා යුරෝපා සංගමය මේ වෙන විට ස්පුට්නික් එන්නත ලියාපදිංචි කිරීම තවමත් ප්‍රමාද කරලා තිබෙන්නේ මේ යුරෝපා සංගමයේ ප්‍රධානීන්ගෙන් සිදුවන දේශපාලන බලපෑම් මුල් කරගෙන කියලා. මොකද යුරෝපා සංගමය කියලා කියන්නේ රටවල් 27කින් සමන්විත දේශපාලන ආර්ථික වැඩපිළිවෙලක්. මේකේ ලොක්කෝ නායකයෝ කියලා කියන්නේ ඔය ප්‍රධාන නායක තුන් දෙනෙක් ඉන්නවා. යුරෝපා කොමිෂනර්, ඊට පස්සේ යුරෝපා කවුන්සිල් එකේ ප්‍රධානියා, අනෙක් අතට යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානියා. මේ ප්‍රධානීන් මේ රුසියානු එන්නත මේ අනුමත කිරීම ප්‍රමාද කරන බවට රුසියාවේ ෆොරින් ඉන්ටෙලිජන්ස් සර්විස් කියන SVR කියලා හඳුන්වන මේ ආයතනයේ ප්‍රධානියා චෝදනා කරනවා. විශේෂයෙන් මේ යුරෝපියන් මෙඩිසින්ස් ඒජන්සි කියලා හඳුන්වන මේ ආයතනයට මේ යුරෝපා සංගමයේ ප්‍රධානීන්ගෙන් බලපෑමක් එල්ලවන බවට ඔහු චෝදනා කරනවා. මේ වන විට මේ ඔය රුසියාවේ මේ රෂියන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන් කියන ආයතනය අනුමත කරලා තිබෙනවා මේකේ කාර්යක්ෂමතාව 97.6% කියලා. ඒ කියන්නේ ඒක අර රියල් වර්ල්ඩ් ස්ටඩි එකක්. සැබෑ ලෝකයේ කරපු පර්යේෂණාගාර ප්‍රසිද්ධ කරපු අධ්‍යයනයක් නෙමෙයි, ජනතාවට එන්නත් ලබා දීලා කරපු මේ පරීක්ෂාවන්ගෙන් තහවුරු වෙලා තිබෙනවා 97.6% මේක සාර්ථකයි කියලා. ඒ වගේම මේ බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ වෛද්‍ය සංගරාවක් තිබෙනවා ලැන්සට් කියලා. ලැන්සට් සංගරාව මේකේ එෆිකසි එක 91.6% කියලා ප්‍රකාශ කරන අතර තවදුරටත් මේ එන්නත ගර්හාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට රුසියාව චෝදනා කරන පසුගිය මාර්තු මාසයේ මේ වැඩිමීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කරා ස්පුට්නික් 5 එන්නත පිළිබඳව ගෝලීය වශයෙන් තිබෙන උනන්දුව ඉල්ලීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම පවතින අතර සිතාමතාම මේ එන්නත ඔහු කිව්වා මේ ඩෙලිබරේට් ඩිස්ක්‍රෙඩිටින් හිතාමතාම මේක අවතක්සේරුවට ලක් කිරීම නැත්නම් ගර්හාවට ලක් කිරීම සහ අවුට්‍රයිට් ෆැබ්‍රිකේෂන්ස් මේක හිතාමතාම මේ කතා ගොතලා මේ එන්නත පිළිබඳව වැරදි මතයක් සමාජගත කිරීමට කටයුතු කරන බවට චෝදනා කරා. ඇතර තව එක කාරණයක් සංජීවනි, මේ වෙන විටාර ඉන්දියාව තමන්ගේ එන්නත් අපනයනය නතර කිරීම කියන කාරණය ලෝකෙ බොහෝ රටවලට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. කොහොමනත් ඉන්දියාවේ මේ තත්ත්වය මේ වෙන විට ඉතාම දරුණුයි. පුද්ගලයන් 283,000ක පිරිසක් මේ වෙන විට ඉන්දියාව තුළ මරණයට පත් වෙලා තිබෙනවා. නිල සංඛ්‍යාලේඛනවලට අනුව සමහර විට මේ නිල සංඛ්‍යාලේඛනවලට යටින් විශාල පිරිසක් මේ වෙන විට මරණයට පත් වෙලා තිබෙනවා මේ සංඛ්‍යාලේඛනවලට හසු නොවන. අපි මීළඟ අවධානය යොමු කරන්නේ ඊශ්‍රායල් සහ පලස්තීන හමාස් කැරලිකරුවන් අතර ගාසා තීරයේ මූලික කරගෙන ඇතිවලා තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඇත්තටම විදේශ පුවත් සේවා පුවා උණුසුම් කරපු පුවත් මවන සිද්ධියක් බවට පත් වෙලා තිබෙන මේ සිදුවීම ඔබ දකින්නදී කනගාටුදායකම සිද්ධිය තමයි. දැන් අවසාන වතාවට වගේ ඉදිරිපත් වුණු වාර්තාවල දක්වුණු කාරණාවලට අනුව පුංචි දරුවෝ විශාල ප්‍රමාණයක් මේ සිද්ධිය නිසා මරණයට පත් වෙලා තියෙනවා කියලා. ඔබ දකින්නදී අර පුපුරවා හැරපු කඩාවැටෙන ගොඩනැගිලි අතරේ සුම්බුන් අතර හිරවෙලා දරුවන්ව ගොඩ ගන්න ආකාරය පවා ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආරක්ෂා සම්බන්ධ වැඩපිළිවෙලක් නැතිදෝ කියලා කෙනෙකුට හිතනවා ඇති. ඇත්තටම වර්තමාන තත්ත්වය කොයි ආකාරයද මේ ගැටුම්වල?
අපි දන්නවා මේ වෙන විට මේ පලස්තීන සාමාන්‍ය වැසියන් 200කට වැඩි පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා මේ ඊශ්‍රායලයේ ඉවක් බවක් නොමැතිව ගාසා තීරයට එල්ල කරන මේ ප්‍රහාර වලින් ඒ අතර මේ බටහිර රටවල් ඇමරිකාව කැනඩාව ප්‍රංශය බ්‍රිතාන්‍යය මේ ප්‍රහාර නතර කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන අතර මේ ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවිය අද තියෙනවා මේ විශ්ලේෂණයක් මේ ලයිස්තුවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ආම්ස් ට්‍රේඩ් එක ගැන ගිනියයි වෙනදාම පිළිබඳව which countries and companies are selling weapons to Israel මොන රටවල් සහ මොන සමාගම්ද ඊශ්‍රායලයට අවිලබා දෙන්නේ කියලා මේ වෙන විට මේ ඊශ්‍රායලයේ 2009 2020 මේ අධ්‍යයනයට අනුව ඊශ්‍රායලයේ මිලදී ගත්ත ගිනි අය වලින් 70%ක්ම ලබා දීලා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේක ඔය ස්ටොක්හෝම් ඉන්ටර්නැෂනල් පීස් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන ආයතනය නිල වශයෙන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා තිබෙනවා ඇත්තටම මේ වෙන විදිහට දැන් අපි දැක්කාද ගාඩියන් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියක් ජෝ බයිඩන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි US calls on Israel to de-escalate Gaza violence in push for ceasefire Gaza තීරයේ සටන් විරාමයක් සඳහා මේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරන ලෙසට ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමක් කරනවා ජෝ බයිඩන් පාලනය බෙන්නමින් නෙතන්‍යාහුට ඔහු කතා කරලා තිබෙනවා හැබැයි ගැටුම් වල අඩුවක් නැහැ බදාදා දිනේ තරමක මේ අඩුවක් දකින්නට ලැබුණ නමුත් මේ ගැටුම නිමවන බවක් තවම දකින්නට නැහැ අනෙක් අතට සංජීවනි අමතක නොකළ යුතු කාරණයක් ඔය 1948 වසරේ ඊශ්‍රායලය බිහිවීමට පෙර සිටම මේ ඊශ්‍රායලය සහ පලස්තීන ජනතාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා ඉතින් කොහොම වුණත් 1948 වසරේ ඊශ්‍රායලයට හැකියාවක් ලැබුණා වසර 2000කට පස්සේ ලෝකයේ මේ ප්‍රථම යුදෙව් ජාතිය හැටියට රාජ්‍යයක් පිහිටුවා ගන්නට මේක ඔය අරාබි රටවල් හඳුනන්නේ නක්බා කියලා කියන්නේ මේ අර කැටාස්ට්‍රොෆි කියන වියසනය කියන වචනින් ඔවුන් හඳුන්වන්නේ මොකද මැද පෙරදිග කලාපයේ පලස්තීන භූමි ප්‍රදේශය තුල ඊශ්‍රායලයේ මේ යුදෙව් ජනාවාසයක් ඉදිකරනකොට 750,000ක පලස්තීන වැසියන් පිරිසක් මේ කලාපෙන් පළවා හරිනු ලැබුවා කොහොම වුණත් ඇත්තටම මේ ඊශ්‍රායලය කියන රාජ්‍ය බිහිවීමට බ්‍රිතාන්‍යය වකට ලෝකයේ සිටි මේ අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍ය උදව් කරන අතර වර්තමානයේ ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ තවත් අධිරාජ්‍යවාදී බලවතෙක් තමයි මේ ඊශ්‍රායලයේ පැවැත්මට උදව් කරන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේ වගකීමක් තිබෙනවා රටවල් වලට. මොකද මේ ඇත්තටම ඊශ්‍රායලයේ බරාබි රටවල් එක්ක ඇති කරගත්ත සාම ප්‍රයත්න වලට ඇමරිකා එක්සත් ජනපදය උදව් කරලා තිබෙන ඉතිහාසය 1979 ඊජිප්තුවත් එක්ක ඒ වගේම 1994 ජෝර්දානයත් එක්ක ඇති කරගත්ත සාමයට ඇමරිකා එක්සත් ජනපදයේ විශාල කාර්යභාරයක් ඉටු කළා. හැබැයි තවමත් මේ පලස්තීනය හා සම්බන්ධව පලස්තීන ජනතාවට සැබෑ සාමයක් අවශ්‍යයි. නමුත් මේ හමාස් සංවිධානය පිළිබඳවත් අවධානය යොමු කළොත් එහෙම මේ හමාස් සංවිධානයේ මූලෝපායන් මේ වෙලාවේ ගත්තොත් එහෙම ඉතාම වැරදි කියන්නේ පලස්තීන ජනතාවට ඇත්තටම අවශ්‍ය භූමියක් වුණට ජීවත් වීමට භූමියක් අවශ්‍ය මේ වගේ කලින් කල ඊශ්‍රායලයේ ඉලක්ක කරගෙන එල්ල කරන රොකට් වෙඩි ප්‍රහාර වලින් අවසානෙ ගත්තොත් එහෙම මේ ජන සංහාරයට ඔවුනුත් එක්තරා ප්‍රමාණයකට වගකිව යුතුයි ඔය හමාස් සංවිධානයේ මේ ඇත්තටම ලෝකයේ බොහොම හොඳම බුද්ධිමතුන් පිරිසක් ඉන්න ත්‍රස්වාදී සංවිධානයක් වුණාට සංජීවනි හමාස් එකේ මම අහලා තිනවා PhD කාරෝ ඉන්නවා 500ක් ආචාර්ය උපාධිය තියෙන කට්ටිය අපි මං හිතන්නේ පාර්ලිමේන්තුවත් එක්ක ඉන්නේ දෙන්නේ කින් මොරක්කෝ සහ ස්පාඤ්ඤ අතර මතුවලා තිබෙන අර්බුදකාරී තත්ත්වයක් සම්බන්ධ වෙන තොරතුරක් තියෙනවා සැබෑලසම මේ දෙරටේ අර්බුදයට හේතුව කුමක්ද කියලා අපි දැන් බලමු ඔව් ඇත්තටම මේ ඔය ඔබ කියපු ප්‍රශ්නේ පළවෙනි උත්තරේ තමයි මේ බුහුදේශපාලනය කියන වචනේ ඔය ලෝක සිටියම අරන් බැලුවොත් මේ මදිධාරිණී සාගරයේ මේ සිටියම බැලුවොත් එහෙම මේ මදිධාරිණී සාගරයේ මේ පල්ලෙහා පැත්තේ මොරොක්කෝව තිබෙන්නේ උඩ තියෙන්නේ සිටියම ඊළඟට ස්පාඤ්ඤය පෘතුගාලයේ තියෙන්නේ මේ ස්පාඤ්ඤය සහ මේ මොරොක්කෝ අතර අර්බුදයට හේතුවක් බවට පත් වෙලා තිබෙන්නේ මේ භූදේශපාලන කියන එක ඔය ඇත්තටම මේ ඉතාම පොඩි පටු මුහුදු තීරයකින් තමයි මේ අප්‍රිකාවයි යුරෝපයයි වෙන් වෙන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ ප්‍රධාන ගැටුමක් තමයි එකක් තමයි ඔය බටහිර සහරා කියන ප්‍රදේශය බටහිර සහරා කියන ප්‍රදේශයේ අයිතිය සම්බන්ධයෙන් බොහොම ජනශූන්‍ය ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ අයිතිය සම්බන්ධයෙන් මේ ගැටුම් යටුකාරී තත්ත්වයක් තිබෙනවා
ඉතින් ඔය යුරෝපයේ තිබෙන ලොකුම ගැටලුවක් තමයි මේ අප්‍රිකාව සහ මේ යුරෝපය අතර මධ්‍යධරණී සාගරයේ තරණය කළ වාර්ෂික වශයෙන් පැමිණෙන සංක්‍රමණිකයන්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම වළක්වන්නට නැත්නම් මේක දුරුමුඛ කරන්නට මේ බොහෝ දුරට මේ රටවල් වලට අල්ලස් දෙනවා. මේ ස්පාඤ්ඤ නැත්නම් පෘතුගාලේ වගේ රටවල් යුරෝපයේ රටවල් අර අප්‍රිකානු කලාපයේ Tamanට හිතවත් රටවලට යම් යම් ආකාරයක සහන ලබා දෙනවා මේ සංක්‍රමණිකයන් ඒ රටවල රඳවා තබා ගන්නට කියලා. හැබැයි දැන් ගැටලුව තිබෙන්නේ මේ ඉතා මෑතකදී මේ ස්පාඤ්ඤයේ ගත්ත තීරණයක්. ඒ ගත්ත තීරණය තමයි මේක අපූරු කාරණයක් සංජීවනීය තමයි ඔය බ්‍රාහිම් ගාලි කියන පුද්ගලෙක්. ඔහු ඇත්තටම ගත්තොත් ඔය ස්පාඤ්ඤය තුළ බෙදුම්වාදී කණ්ඩායමක නායකයෙක් හරියට වේලුපිල්ලේ ප්‍රභාකරන් වගේ. ඔහුට කොවිඩ් ප්‍රතිකාර ලබා දුන්නා ස්පාඤ්ඤ රෝහලක. මේ ඇත්තටම මේ ගාලිට අල්ජීරියාව සහාය දෙනවා. මොකද බටහිර සහරාවේ නිදහස සම්බන්ධයෙන් කියන්නේ මොරොක්කෝට තමයි ඇත්තටම බටහිර සහරාව අයිති. අල්ජීරියාව සහාය දෙනවා බ්‍රාහිම්ට මේ බටහිර සහරාව නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමට. ඉතින් මේක මේ ඔය පරණ ස්පාඤ්ඤ කොලනියක්. ඉතින් මොරොක්කෝවේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානම කාරණයක් තමයි මේ බටහිර සහරාව. බටහිර සහරාවට කවුරු හරි අත තියෙනවා නම් මොරොක්කෝ ඒකට කැමති නැහැ. ඉතින් මේ නිසා මේ මොරොක්කෝ වාර බටහිර රටවලට ලබා දුන්න ওই සංක්‍රමණිකයන් පිළිබඳව සංක්‍රමණිකයන් තමන්ගේ රටේ රඳවා තබීමට ලබාගත් ප්‍රතිඥාවෙන් බැහැර වෙලා ඔය මේ තමන්ගේ රටේ තිබෙන මේ සෙව්ටා කියලා හඳුන්වන ඔය මොරොක්කෝවේ මේ මේ ඔය අපි යුරෝපයේ අප්‍රිකාවේ වෙන වෙන සමුද්‍ර සන්ධිය ජිබ්‍රාල්ටා සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටලා තිබෙන සෙව්ටා කියන ප්‍රදේශයට මේකේ 80,000ක පමණ ජනකායක් වැසෙනවා. සංක්‍රමණිකයන්ට මේ ස්පාඤ්ඤයට අයිති මේ ප්‍රදේශයට පැමිණීමට ඉඩකඩ ලබා දුන්නා. 8,000ක විතර පිරිසක් මේ සෙව්ටා වලට එක පිට පැමිණියා. ඉතින් මේක මුල් කරගෙන තමයි මේ රටවල් දෙක අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. මේක ඔය අපි කියන්නේ මේ යෙදුමක් තිබෙන එන්ක්ලේව් එකක් කියලා. එන්ක්ලේව් එකක් කියලා කියන්නේ බිම් ප්‍රදේශයක් එක රටක් අයිතිවාසිකම් කියන මේ බිම් ප්‍රදේශයක් අර ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයකට සංක්‍රමණිකයන්ට ඇතුළු වීමට ඉඩ ලබා දීම මුල් කරගෙන මේ වෙන විට මොරොක්කෝ සහ ස්පාඤ්ඤ අතර ගැටුම්කාරී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බවක් වාර්තා වෙනවා. හරි, ඒ සමගින් අපිට සමගෙන යන්නත් වෙලාව. හරි, ඉතින් හෙට උදෑසන පුරුදු වෙලාවට ඔබ හමුවන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. මේ ගෙවා දමන කාලය කොරෝනා වසංගත තත්ත්වය නැත්නම් මේ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් ඔබේ දැඩි අවධානය යොමු කරමින් දෛනික කටයුතු සිදු කරන්න කියන කාරණාවත් මතක් කරගැනීම තමයි අපි සමු ගන්න. ඉතින් අද මේ තොරතුරු විශ්ලේෂණය කරන්නේ සිවුදෙස මැදිරිය සුපුරුදු විදිහට හිටියේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේදිසා නායක. අයිබෝන් ඔබට. ඔහුට සමුදමින් ගෞරවයෙන් අපි ඔබෙන් සමු ගන්නවා. හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් වසනවන්ත දවසක්. අයිබෝන්.